කවුද මේ කරන්නේ? අම්මා. මොනවද තාත්තේ වෙලා තියෙන්නේ? වෙලා ඉවරෙලා නැහැ. වෙන්න පටන් ගත්ත විතරයි. සංකේති. හොඳ දුවගේ ඇතුළේ කියලා චොක්ලට් එකක්. නොදන්නේ කීට චොක්ලට්? උඹට මොනවද දුන්නේ? මොනවද තාත්තේ මේ කියවන්නේ? මං අරූට ගෙදරට එන්න එපා කිව්වම උඹ යනවා ඌ හොයාගෙන. කාම හොයාගෙනද? උඹ කියන්නේ උඹ ගියේ මොරිස් හොයාගෙන නෙමෙයි කියලා? තාත්තේ හොඳ වෙලාවට තාත්තා මගේ තාත්තා වුණේ. වෙන කෙනෙක් ඕක කිව්වා නම්? ඔව්. උටක් මොරිස්ට කියලා ගස්සුවයි. එච්චරනේ උඹට කරන්න පුළුවන්. තාත්තේ මං හිතනවා මගේ තාත්තා තාත්තගේ දුව ගැන හොඳට දන්නවා කියලා. කියන්න තාත්තේ මං ඇර වෙන කවුද වාගෙන දන්නේ කියලා කියන්න. මං ඇර වෙන කවුද ඔබ අඳුරන්නේ? එහෙම දන්නවා නම් ඇයි තාත්තේ තමන්ගේම දුවට මෙහෙම පද හදන්නේ? दरा गए मगे तु कवदावा मुन दली गाना पुती පිසිරි මාත්‍යා මට නම් බෑ මේ සයිට් එක වැරට යන්න. අර යකාගේ වැඩේ මට බයින් එකමනේ. මාව දකින දකින පාරට බයින්. අනේ මන්නෝ දන්න තමුසේ ගැන. ඔය සයිට් එකට අලුතෙන් ඇවිත් ඉන්න ඔවසියර් මාත්‍යාට වෙලාවට වැඩ ටික ඕන. අනේ මන් දන්නේ. ඒ වුණාට එකට මූලක් ගිනද කොහෙද? උන වෙලාවක මල පැනලා ඉන්නේ. දැන් සභාපතිතුමාවට පස්සේ तमसी ओवसीयर महत्या के हेम की अंड कैपिने तमसी माई ओवसीयर महत्या की अन्नी सभापति अक्का सभापति इन दिन इन इन सभापत् मम वेलावड़क विनी बल नागो मन सभापत् मेल अड़ना क्यों हेलो सभापत हरिहर
සමාවෙන්න කියන වචනේම 25 පාරට වඩා කිව්වා. මේ නෝනාට කොළඹ යන්න වෙලා එයා බස් එකට දාන්න ගිහිල්ලා. අපි යමු. නැත් එකකින් ලඟ එනවා. මං එනකන් කවුරු බලාගෙන හිටියත් කවුරුවත් එනකන් මම බලාගෙන ඉන්නේ නැහැ. මම පරිස්සම් විනාඩි 5ක් ඉමුකෝ. අපි නමක් ගහලා විනාඩි 10කින් ආපහු එමු. शांत हलो शांत मम ऐप ऐप ओह ओह मे उब कोलंबो ने दिन्ने कोलंबो पिटगी ने ने ओ बंग ये गन कथा कर लेडा ने बा ताम इंक्वायरी केना आ ओ ने ने मचा दम मम बस एकट नगिन निन्ने मंग कोहमटा थवस वेनकोट उबे पोट्टे के आती ओ अने माने मचा कोई हरी यानवा ना फोन एकेम ऑफ करगन इन्नो नेवे ऐ हरि 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 मजा हरि 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 थैंक यू දෙන්නේ නැහැ කවුරු ඉත් එක්ක අදහල්ලකෝ බා දැන් කොච්චරලා බලන් ඉන්නවද මම එහෙම කල්පනා නොකර ඉත් හොලවන්නේ නැහැ ඒ දාන් ඇදිලත් හරියට අපේ ජීවිත වගේ අපි හැම තිස්සෙම බලාගෙන ඉන්නේ ඉස්සරහින් ඉත්තව කපාගෙන දාන් යන්නේ උපවාස කරනන් හිටන් ඉඳ දාන් යන්න පුළුවන් වෙයි මොකද්ද බං ඒ හරුපේ තේරුම ලෑල්ලේ තියෙන සේරම ඉත්තු එකුස්මයට කපාගෙන යන්න පුළුවන් බෑනෙක් කම්බෙලා ඉන්නේ මොකද්ද කොල්ලතෝ කීයද නමත්ත බං ඕක කීයද නමත්ත බං තමන් වාසක යකෝ වාසක යකෝ මෙල කාටවත් අතනපා ජීවත් වෙන්න ඉරිසියා කරන හැත්ත ගමේ ගස් ගල් වල කැලෑපත්‍ර ගවට එවගේ ඇත්තක් නෑ බල නිකන් හිටපන් උපාසක සුදුරුණු පොඩි කරන්නේ නැතු ඔබ දැනුවත් නෙමෙයිද මේවා සිද්ධ වෙන්නේ මම මොරිස් මහත්තයාට ගෙදර පැත්ත බලා දෙන්න එපා කියලා තියෙන්නේ උඹ කියන දේ මහයි පලයන් යන්න ඔබ වෙඩි දෙඟලුවත් ඔබට මාම කියලා බලන එකක් නැහැ අර ලාල්ගේ අටකුඩු කරා වගේ ඔබට පත්තු බඳින්නේ මොකද්ද බල ලාල්ගේ අටකුඩු කරපු කතාව අන්න අන්න උපාසක හතර පොයට සිල් ගන්න උඹ මේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ කතා කරන එක නම් වැරදි මුරිස් මහත්තයා ලාල්ට ගහලා ඌට පත්තු බඳිනවා මොකක් ඇත්තටම උපාසක මම මේ උඹේ හොඳට කියන්නේ උඹ උඹේ කෙල්ල පරිස්සම් කරගන්න මොනවද ඔබ ගෙනියන්න ආවේ? ආ යනවා. මොන ගියාද? මොරිස් මහත්තයා ගැන මට අපේ ග්‍රාමසේක මහත්තයා ඔක්කොම විශ්සර කිව්වා. ඉඳගන්න. සේරක? සේරක. ඇයි සර්? මේ අපට තේරිය අපේ ඇස් එක ඔබතුමා මට උදව් කරන්න කැමතියි කියලා මේ ග්‍රාමසේක මහත්තයා මට කිව්වා. මහත්තයෝ මට උදව් කරනවා කියන්නේ මේ ගමේ ජනතාවට උදව් කරනවා කියන එක. ඈ මේ සේරක අර ව්‍යාපෘති ෆයිල් ටික ගේන්නකෝ. මේ තියෙන්නේ මම සභාවට යෝජනා කරලා අනුමත කරගත්ත ව්‍යාපෘති මේ පාරවල් හදන්න පෝර දෙන්න ඔය මහානායට මැෂින් දෙන්න එතකොට මේ මේ ඉස්කෝලේට පුස්තකාලයක් හදන්න මේ එකක්වත් කරන්න සල්ලි නැ මං හරිනේ සල්ලි තියෙනවා නම් කොයිතරම් දේවල් කරන්න බෑද ඈ සල්ලි කියන්නේ හරි පුදුමාකාර දෙයක් සභාපතිතුමා හරිම රස්තිය දුකාරයි
එක තැනක ඉන්නේ නැහැ. හැම වෙලේම බලන්නේ මගේ පර්ස් එකෙන් තව කෙනෙක්ගේ සාක්කුවට පයින්න. අම්ම පල්ලැත්ත. හැබැයි මේ රස්තියාදු කාර්යයේ කකුල් කඩලා මං අල්මාරියේ දාලා තියෙන්නේ. එහෙම ඉතිරි කරගත්ත සල්ලි ටිකක් මගේ ළඟ තියෙනවා. මේ ඔබතුමා මට මෙන්න මේ උදව් කරලා දෙන්න. මම හිතාගෙන ඉන්නවා මගේ උපන් දිනේට මේ ගමේ අයට මහාන මැෂින් කීපයක් ලබා දෙන්න. මැෂින් සියම් මගෙන් ලියද. තවරද මගෙන් වෙන්න ඕනේ. දොස්තර මහත්තයා උනත් කියන්නේ අර එක වරකට එක පෙත්ත බැකින් ගන්න කියලානේ. ඈ ප්‍රති ඔක්කොම එකට බොන්න හොඳත් නෑ. ඒක හරි. බෝතලේ හොල්ලලා බොන්න. හැබැයි බෝතලේ හෙල්ලෙන්න දෙන්න. සභාපතිතුමාගේ අදහසක් තියෙනවා ලබන පාර පළාත් සභාවට ඉල්ලන. ඒක දෙන්නේ වෙන්න එපාය. නැත්නම් පොලිස් මහත්තයා. නැත්නම් මේ හැමදාම මේ කුණු කාණ වෙන්න පොණුව වගේම ලැගලා ඉන්න බෑනේ. ඈ? ඒක ඇත්ත. ඔබතුමා කාණුවෙන් ඇලට යන්න. ඇලෙන් ගඟට යන්න. ගඟෙන් මුහුදට යන්න. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 200 ගානව මූදි පිදිච්චයි නෙමෙයිනේ. හැබැයි මුහුදට ගියාට කානුව මත කරන්න එපා. එහෙම කළොත් කානුවේ පණුවේ ගිනින්න ගිහිල්ලාම තමයි මාළු ලෑලට යන්නේ. සියල්ල අත්තරින්න එවිට ඔබට සියල්ල හිමි වේ. සියල්ල හිමි වන විට ඔබට කිසිවක් අවශ්‍ය නෙවේ. මේ සියල්ල අනිත්‍ය බව ඔබට වැටහි ඇති නිසාය. මම හැමදේම අතහැරලා ඉන්නේ තාත්තේ. ජීවිතේ ගොඩක් දේවල් ලං කරගන්න ඕන වයසේ ඉන්න ඔබට හිතන තරම් ලේසියෙන් හැමදේම අත්තරින්න බෑ මගේ දුවේ. මට දුක සිංහිත ගැන. ඔබ සන්තෝෂ වෙන්න ඕන. ලාල්ලෝගේ බේවත් තාත්තේ සිංහිතිට නැති වෙච්ච එක ගැන. සිංහිත තාත්ත ගැන වචනයක්වත් කියන්න. එයා තාත්ත කියන අකුරු තුනටත් බයයි. එදා ඌ බීගෙන ඇවිත් ඔබේ අතේ හිටිය සිංහිත උස්සලා විසිකරපු වෙලාවේ තමයි දුක් කියලා හිතුනේ. එයාට දරු කැක්කමක් නැහැ. එයාට ඕනේ බොන්න විතරයි. මං පූර්ව ආත්මයක ලොකු පවක් කරලා ඇති තාත්තේ. ඔබ නෙවෙයි මේ පව් කෙරුවේ මම. මමයි ඔබට ලාල්ව ජෝලු කෙරුවේ. මම බය වුණා මගේ දුවේ. මම බය වුණා උඹ ගැන. මොනවාරි දෙයක් වුණොත් ඔබ තනි වෙනව නේද කියලා. ඒකයි කප් මාත්‍ය ලාල්ට ගෙනාපු යෝජනාවක ඔබට කැමති වෙන්න කිව්වේ. මේ සේරම සිද්ධ වුණේ මන් නිසා. මන් නිසා. අඩන්නේ පාතාත්තේ. මන් දැන් මැරුණොත් උඹට මොකද පුතේ වෙන්නේ? තාත්තා දැන් මැරෙන්නේ නැහැ. මට මොනවත් වෙන්නේ නැත්. ගැස්සෙව් එම්බේ කසාද මිනිහාට ඈ අපිට කා
මාලිනිය අක්කා දන්නේවත් නෑලු ඒ මනුස්සයා ලාලයට ගැහුවා කියලා කොහොම හරි ලාල් ගුටි කෑවේ මාලිනිය නිසා මේ හැමදේම උනේ ලාලයි මාලිනිය අක්කා දාලා ගියපු නිසානේ මාලිනීටත් කේන්ති ගිහම යකින්නක් වගේ ලාල් අවසන්නේ මාලිනේ දවසක් මං ඉන්න තැනම බනින් නැති බීගෙන ආවම මොන ගෑණිද කැමති අම්මා කැමති තාත්තෝ බීගෙනෙන විදියට අම්මත් තාත්තට බයින්නේද බනිනවා බනිනවා මමත් බයිනවා හැබැයි මං දන්නවා බයින්න ඕනි තරම රතු කට්ට පන්නලා බෙලි කටු මල්ල හොල්ලන්න තියාගත්තාම ඕනම මිනිස්සෙගේ අත ඉස්සෙනවා ඒකටයි බිව නොබිව කියලා නේ කාගේ වුණත් ඉවසීමේ සීමාවක් තියෙනවා ඒක මං පිළිගන්නවා මන්නම් කවදා හරි බඳින්නේ පාටි එකදිවත් අරක්කු කඳුලක් නොබන කෙනෙක්ව එහෙම නම් ඉතින් උඹට කිසා ගෝතමීට වෙච්ච දේ තමයි වෙන්නේ කිසා ගෝතමීට බැරි වුණේ නොමල ගෙදරකින් අබහවුරක් හොයාගන්නනේ ඒනට මට පුළුවන් නොබන ගෙදරකින් මිනිහෙක් හොයාගන්න එහෙම බැරි වුණොත් මම නොබැඳ ඉන්නවා හොඳයි හොඳයි බලමුකෝ බලමුකෝ අපිත් ඉන්නවනේ පොඩි නෙමේ හරියටම සමානයි මම තමයි මගේ රස්සාවට කියන්නේ ඔකගේ නම රොබින් जीवत्ते